හරිදී ඔයාලා අදත් සෙට්ලා ඉන්නවා Anytiplk channel එකේ අලුත් tutorial එකක් එක්ක. ඉතින් මේ tutorial එක වෙනද වගේ නෙමෙයි ටිකක් වෙනස්. මොකද පොඩි short video එකක් තමයි මේක. ඉතින් මේකෙදි මම කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ Windows එකේ, ඒ කියන්නේ දැන් අපි Windows දැන් මෙතන ගිහිල්ලා බැලුවම පස්සේ අපිට Windows 10 කියලා තියෙනවා. Windows 10 කියලා තිබ්බට Windows 10 එකේ හරියම version එක. ඔයා පාවිච්චි කරන version එක මොකද්ද කියලා හරියටම දැනගන්න කොහොමද මෙතන කියලා දෙන්න යන්නේ. කිසිම ඒ කියන්නේ software මොකුත් අපි මෙතන පාවිච්චි කරන්නේ නැහැ. නිකම්ම Windows එකේම තියෙන tool එකක් පාවිච්චි කරලා තමයි Windows එකේ version එක බලා ගන්න යන්නේ. ඉතින් මේක කියන්නේ කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. Windows එකේ version එක බලා ගන්න අපිට කාරණා කීපයක් තියෙනවා. පාවිච්චි කරන software එකයි ඒකේ version එකයි ඔයාලගේ Windows එකේ තියෙන හරියම version එකයි දැනගෙන ඉන්න එක ඇත්තටම හොඳයි. නැත්තම් ඒක ඉස්සරහට ප්‍රශ්න වෙන්නේ නැද්ද? ඔය ටික කලින් කියන්න ඕනේ. මොකද නැත්තම් ඒක බලන එකේ තේරුමක් නැහැ. එහෙම නැති අයට ඉතින් මේ ටික අහන්න නැතුව කෙලින්ම වීඩියෝ එකේ අර පොඩි tool එකෙන් වැඩ ගන්න විදිහ බලන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ සාමාන්‍ය මේ වීඩියෝ එක බලන උගක් ඇති එක එක field වල වැඩ කරන අය, ඒ කියන්නේ මොකක්ද software use කරන අය ඇති, ඒ කියන්නේ ඔයා photo edit කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා Adobe Photoshop වගේ මොනවා හරි පාවිච්චි කරනවා. එතකොට ඒකට අදාළ කරන එක එක Lightroom අනම්මනම් අනිත් වගේ photo editing වලට අදාළ කරන software පාවිච්චි කරනවා. එතකොට ඔයා එහෙම නැත්නම් videographer කෙනෙක්, video editor කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා ඒකට අදාළ කරන Premiere, DaVinci Resolve අනිත් වගේ මොනවාම හරි. එතකොට එන්නේ වගේ softwares පාවිච්චි කරනවා. එතකොට සමහර අය ඉන්නවා fashion designing වගේ site එකකට අදාළ කරන software එකක දේවල් use කරන අය. ඉතින් ඔයාලා පාවිච්චි කරන එක එක software තියෙනවා. ඉතින් ඒ එක එක softwares තියෙනවා. ඉතින් ඒකේ software වල පාවිච්චි කරනකොට Windows එකත් එක්ක තියෙන compatibility එකේ එක එක ප්‍රශ්න නිසා වෙලාවකට ඒවා install කරලා වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් install කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලා පාවිච්චි කරන software එකේ version එක සහ Windows එකේ version එක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් දැන් අපි දැකලා තියෙන උගක් අය එනවා. ඇවිල්ලා කට්ටිය කියනවා මේමයි කලින් මම මේ software එක පාවිච්චි කරා, දැන් පාවිච්චි කරන්න බෑ කියලා. ඒකට මතක නැහැ කලින් තිබ්බ version එක හරේ මේ Windows එකේ. ඉතින් ඔයාලට උදාහරණයක් දෙන්න කිව්වොත් තියෙන සමහර game තියෙනවා. ඒලා නිශ්චිතව කියනවා මෙන්න මේ version එක Windows 10 එක නම් 1800 ගණන් මේකෙන් ඉහළ තියෙන්න ඕන. සමහර versions තියෙනවා මෙන්න මේකෙන් එහාට තියෙන්න ඕන, නැත්නම් මේකෙන් උඩින් වැඩ ගන්න බෑ. අනිත් වගේ තියෙනවා ඉතින්. සමහර ගේමුත් තියෙනවා එම සමහර softwares උත් තියෙනවා. ඉතින් අන්න ඒකින්ද ඔයාලගේ පාවිච්චි කරන software එකයි ඒකේ version එකයි ඔයාලගේ Windows එකේ තියෙන හරියම version එකයි දැනගෙන ඉන්න එක ඇත්තටම හොඳයි. නැත්තම් ඒක ඉස්සරහට ප්‍රශ්න වෙන්නේ නැද්ද? ඔය ටික කලින් කියන්න ඕනේ. මොකද නැත්තම් ඒක බලන එකේ තේරුමක් නැහැ. ඉතින් මම දැන් කියලා දෙන්න කොහොමද හරියටම බලා ගන්න කියලා. ඉතින් ඒක කරන්න ලොකු දෙයක් නැහැ. අපි මේ start menu එකට ගිහිල්ලා win word කියලා type කරලා enter කරන්න දෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ, කිසිම දෙයක් කරන්න නැහැ. එතකොට අපිට මෙතන වැටෙනවා Windows 10 Microsoft Windows version කියලා මෙතන වැටලා 22H2. ඉතින් ඔන්නෝග තමයි මේ Windows version එකේ අංකය වෙන්නේ 22H2. ඉතින් තව අලුතෙන් ආවා. ඉතින් Windows 11 එකෙත් එහෙමයි. ඉතින් මේකෙන් සරල command එකෙන් අපිට පුළුවන් හරියටම Windows version එක බලා ගන්න. ඉතින් මේකත් බලාගෙන තියාගෙන ඉන්න. මොකද නැත්තම් අර වගේ ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් වෙන ඉන්න. ඉතින් ඉස්සරහට සුපිරි වීඩියෝ එකක් එන්න තියෙනවා. PC build එකකුත් ඔයලා දන්න කියන අයත් ඇති, දන්න කෙනෙක් ගිවෙන්නත් පුළුවන් බොහෝ විට. ඉතින් මේ වීඩියෝ එකෙන් සෙට් වෙන මේක බලලා මොකක් හරි වෙලා දැනගත්තා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට තියෙන subscribe button එක බලලා subscribe කරලා like එකක් දාන්න. මේක ඇත්තටම වටිනවා. හරි සරල දෙයක් කියලා ටිකක් අය දන්නේ නැහැ මේක. ඉතින් ඒකත් කියන්න ඕනේ. ඉතින් එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් අනිවාර්යෙන් comment කරන්න. channel එකේ ඔයාලට gaming videos, computer hardware, එතකොට මේ වගේ tips tricks ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. මම නිපුණ දිල්ෂා.